ඔන්න හැටි. ඒ නිසා මේකේ මේ අය ආපහු ලෙහෙලා බලන්න දෙයක් නැහැ මේ මල්ලේ. මෝඩකම පෙන්වන්න එපා. මුරුවට ගැරනිඩ භූමි තෙල් ගැහුවාගේ දඟලපුවාම තමයි. මේ දානවා කියලා ඔහොම නාන්න එපා. ඔයා ගත්ත ගියාමාරි මම ගත්ත ගියාමාරි මේ තියෙන්නේ මහත්තයෝ ආණ්ඩුවට කඩක් කියන්නේ ඒක තමයි තුන් කරපු එක වැඩක් කියන්නා 2016 දිත් ඔබතුමා මේ සම්බන්ධයෙන් දෙලි කරා 2016 මෙහෙම බදු වංචාවක් වුණා කියලා කියනවා නම් දැන් ආණ්ඩුව හිටපු අය නෙමෙයි පලාස් සභාවල එහෙම හිටපු අය නෙමෙයි ඒක පැමිණලා දාන්න ඕනේ ඕගොල්ලෝ දාපු පිටු වෙනවා බොරුවට මෙතෙන්ට ඇවිල්ලා මේ අවුරුද්දකට කලින් දාපු පැමිණිල්ල සීනි බදු වංචාව පිළි දැන් තමයි පැමිණිල්ල 2011 ඉඳන් දාපුවා තියෙනවා 2011 ඉඳන් තව පෙන්නන්නම් ඕන අම්මගේ තාත්තගේ සෝන හදන්න හොරකම් කරපු තැන ඉඳන් දාපු පැමිණිල්ල තියෙනවා දැනගන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හොඳ ජනාධිපති ඔල්ලෝ රාජපක්ෂ පවුලට දානවා ගැරඬින්ට භූමි තෙල් ගැහුවාම වීරෝ වෙන්න හදන්න එපා වඩගාව අපිට ගන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නඩුව නැවැත්තුවේයි ජනාධිපති කෙනෙකුට අපේ රටේ නඩු අහන්න බැරි නිසා දන්නේ නැත්නම් ගිහලා අහගන්න. දන්නේ නැත්නම් අහගන්න. මම භූමි තෙල් ගහුවේ නැහැ. භූමි තෙල් ගහුවේ නැහැ. පාඩු වෙන්නේ. තේර ගන්න. භූමි තෙල් ගහුවේ නැහැ. පාඩු වෙන්නේ. භූමි තෙල් ගහුවේ නැහැ මම. ඔය දඟලනවල තේරෙනවා. මං කිව්වේ සුධර්ම නර ගැරඬින්ට භූමි තෙල් ගහුවා වෙන වැඩේ දකින්න රටේ මිනිස්සු ඒ නිසා මං ගන්නේ නැහැ. අම්පාරෙනුත් ගැරඬි ඇවිල්ලා ඉන්නවා. අම්පාරෙ මේකයි වැඩ. මේකෙන් සල්ලි ඉල්ලනවා. වෙලා දාලා පෙන්නන්න. මම ගිහලා තියෙනවා. දාලා පෙන්නන්න. ඔබතුමා එක කාලෙත් දැන් දෙන්න. දාලා පෙන්නන්න. සල්ලි ඉල්ලන එකක් දාලා පෙන්නන්න. අයින් වෙලා නැති වුණොත්. අයින් වෙලා නැති පොඩයිද? අයින් බොරු කියන්න එපා මහත්තයෝ දානවා කියලා ඔහොම නාන්න එපා දානවා කියලා ඔහොම නාන්න එපා ගැරඬින්ට භූමි තෙල් ගැහුවා කියලා නාන්න යන්න එපා හොඳයි ඔයාගේ අර මඩ බලකාය කට්ටිය ගත්ත අසාර්ථක උත්සාහයක් මේගොල්ලෝ ගත්ත අසාර්ථක උත්සාහයක් ඔබතුමාගේ වීරසිංහ අර මඩ කලකාය වීරසිංහ මන්ත්‍රීතුමනි මම දැන් ඔබතුමාගේ කාල වේලාවදී ඔන්න පුළුවන් මේක වෙන්නලා අභියෝගයට ලක් කරන්න නෑ මහත්තයෝ බොරු කයිය විතරයි හොඳයි ඔබතුමාගේ අවස්ථාව තියෙනවා නොකියා බොරුවට ගැරඬින්ට භූමි තෙල් ගැහුවා වගේ දඟලපුවාම තමයි දැන් මේ පහත් සුධර්මන් මේක ගැසට් එකට දාන්නේ නිකන් කැබිනට් එකේ සම්මත කරලා දාන්නේ නොදන්නාකම මේ කියවන්නේ මොකද්ද මේකේ තියෙන්නේ මේ ගැසට් එකේ නෑලු මේ EPF එකට ගහනවා කියලා නෑලු අඩුම ගානේ කියවන්න එපැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නම් රටේ මිනිස්සුන්ට මොනාරි කියද්දි සුධර්මන් වෙලාවක් තියෙනවා සුධර්මන් හොඳයි වෙලාවක් තියෙනවා නැත්තම් මම අවස්ථාව දෙමු ඔබතුමාගේ අවස්ථාව හොඳයි නොදන්නාකම පේනවා පාර්ලි ගැසට් එකක් ගහන්න කැබිනට් එකේ සම්මත වෙලා මහත්තයෝ මෝඩකම පෙන්වන්න එපා දන්නේ නැතිකම ප්‍රදර්ශනය කරන්න එපා දන්නේ නැතිකම ප්‍රදර්ශනය කරන්න එපා ඕක දන්නේ නැතිකම නොදන්නාකම පාර්ලිමේන්තුවව කියලා ඕක තේරෙන්නේ නැහැ නොදන්නාකම ප්‍රදර්ශනය කරන එක සුධර්මන් නොදන්නාකමට මට උත්තර දෙන්න බෑනේ මොලේ දෙන්න බෑ අපිටත් කියන්න මිනිස්සුන්ට මොලේ දෙන්න බෑ මේ ගැසට් එකක් නිකන් මේ ගවර්න්මන්ට් ප්‍රෙස් එකට ගහන්න බෑ සුධර්මන් කැබිනට් එක සම්මත කරලා කැබිනට් එක සම්මත කරාට පස්සේ ගැසට් එකට යවනවා ඒක නොදන්නාකම මං කියලා දෙන්න සුධර්ම පාර්ලිමේන්තු ඉන්නකන් අඩුම ගන්න මේවවත් කියවන්න ඕනේ නොදන්නාකම මොනා හරි කියවුවොත් ඔය ඔය මේ ඔයා ගැරන්ටියට අකන් තෙල් ගැහුවා වෙන වැඩේ ගැරන්ටියට භූමිත ඔය ගැරන්ටියට භූමිත මේක මේක එන හැටිවත් දන්නේ නැහැ ගැසට් එක කැබිනට් එක සම්මත කරලා ගැසට් එක ගැහුවට පස්සේ ඊළඟට පාර්ලිමේන්තුවේ ටේබල් කරනවා ඊළඟට පාර්ලිමේන්තුවේ ටේබල් කරපුවාම තමයි මේක පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට යනවා කියලා කියන්නේ ඒක. ඒවා තේරුම් කර කර දෙන්න නෙමෙයි මේ විවාදෙට ආයේ මම හිතන් ඉන්නවා මේක මොකක්ද දැනගෙන ඉන්නේ කියලා. නොදන්නාකමට මට උත්තර දෙන්න බෑ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා පාර්ලිමේන්තු විවාද කරලා පාර්ලිමේන්තුවේ සම්මතිය යුතුයි. ඒ තමයි සරල සිද්ධාන්තය. මොකක්ද සුධර්ම? දැන් තියෙනවා 20 වෙනි සංශෝධනය මොකක්ද ගෙනා තියෙන්නේ? හදිසි පනතක් සලකා ගේන්න පුළුවන් පැය 24ක් දාලා. ඉතින් මේ ගැසට් කරලා තියෙන්නේ දැන්. මං කිව්වේ සුධර්මන් මට මේ ඔක්කොටම වෙලාව දෙනවා නම් කියලා දෙන්න පුළුවන් මෙතුමා දෙන්න. දන්නේ නැත්තම් නීතිඥ මහත්තුරුගෙන් අහගන්න ගිහිල්ලා. ඉන්නවනේ අධිකරණ ඇමතිතුමත් ජනාධිපති නීතිඥෙක් කතා කරලවත් අහගන්න දැන් මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ. මේකට අධිකරණට යන්න බෑ. තේරුණාද? මේක පාර්ලිමේන්තුවේ ටේබල් කරාට පස්සේ අධිකරණට ගියා. අඩුම ගානේ එක කියලා නෑ ඉන්න ඉන්නක ජගත් දැන් ඇතිනේ දැන් ඇතිනේ දැන් සුධර්මන් මට වෙලාව දෙන්න ඕන ඔයා බාධා කරනවා දෙන්නොත් නැත්තම් මම බාධා කරනවා මම දන්නේ නෑ ටේබල් කරාට පස්සේ තමයි සාරියන්න පුළුවන් දැන් මේ පනත කියවලා තියෙන මිනිහ කොට්ටක් මේක තේරෙනවා ඇයි පනතර තියෙනවා 2017 දේශීය ආදායම් බදු පනතේ සම්බන්ධය 2007 සමාගම් පනතේ සම්බන්ධය ආණ්ඩුව කියන්න හදනවා මේ සේවක අර්ථ සාධ කර්මතුල මෙහෙම එකක් වෙන්නේ නැහැ කියලා බොරු කරන්න හදනවා මේ බදු අය කර ගැනීම මිලියන 2000ට වැඩි සමාගම් වලින් තමයි බදු ගන්නවා කියලා අයවැය කිව්වේ. සමාගමක් කියලා කියන්නේ මොකද්ද? 2007 අංක 4 දන සමාගම් පනතේ අනුව 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත විග්‍රහ කරලා තියෙන සමාගමක් මොකද්ද කියලා. එහි
තනිපුද්ගල හවුල් ව්‍යාපාර ඒවගේ සමූහ සේවක අර්ථසාද කරමුදල් බාර කරමුදල් විශ්‍රාම වැටු පරමුදල් කියලා සියල්ල සමාගම් ඇතුළට ගැනෙනවා. සියල්ල සමාගම් ඇතුළට ගැනෙනවා. ඒතොර මේ අර්ථකථන අනුව සමාගම් ඇතුළට ගැන සියල්ලෙන් බදු ගන්නවා. ඒ නිසා සේවක අර්ථසාධක අරමුදලෙන් බදු ගන්නවා කියන එක අද කම්කරු හැමතිලත් උදේ කිව්වා මාත් මේකට විරුද්ධයි කියලා. කැබිනට් එකේ හිනැමතිවරණ ඒ කියන්නේ. නේ එතුමත් කිව්වා මේකට විරුද්ධයි කියලා. මෙතුමා නෑ කියන්න හදන. ඒ නිසා මට කියන්න ඕනේ දැන් ආණ්ඩුව කිව්වා මේ අපි මේ ධනපතියන්ගෙන් බදු ගන්න හදනවා මේ පොඩි මිනිස්සුන බදු ගහන්නේ නැහැ කියලා. මම ඒකයි කිව්වා අයවැයට අත ඉස්සුවට අයවැය අත උස්සලා තියෙන මොකටද කියලා බලන්න බෑ. මේ අයවැය යෝජනාවක් තියෙනවා පිරිවැටුපෙන් 100%ක් බදු ගහනවා. කියලා මිලියන 120යි. දවසට ලක්ෂ 3යි. දවසට ලක්ෂ 3ක් වෙළඳාම් කරන ඕනෑම ව්‍යාපාරයක ඒ වෙළඳාමෙන් 100%ක් බදු ගෙවන්න ඕනේ. ඒ පොඩි මිනිහා නෙමෙයිද එතකොට? සාමාන්‍ය සිල්ලර කඩයක් බලන්න. දවසට ලක්ෂ 4 5න් එහා බිස්නස් කරනවා. ලක්ෂ 3ට වැඩි හැම කෙනෙක්ම මේ පිළිවැටුප බද්ද ගෙවන්න ඕනේ. ඒතර ඒ පොඩි මිනිහා නෙමෙයිද? ලංකාවේ ඉන්න ඩිස්ට්‍රිබියුටර්ස්ලා ඉන්න ලක්ෂ 2ක් බෙදා හරින නියෝජිතයෝ, අලවි නියෝජිතයෝ. ඒක විවිධාකාරයේ අලවි නියෝජිතයෝ ඒගොල්ලන්ගේ වෙළඳාම දවසට ලක්ෂ 4 5 නෙමෙයි තියෙන්නේ. දවසට. ඒතර ලක්ෂ 2ක් ඉන්න මේ සියලු ඩිස්ට්‍රිබියුටර්ස්ලා මේක ගෙවන්න ඕනේ. ඒතකොට මේ කාටද ගහලා තියෙන්නේ? අර ලොකු මහා පරිමාණ මිනිස්සුන්ට රටක් බදු අය කරගන්නකොට රටේ බදු ප්‍රතිපත්තියේ සමාගම රටට කියන්න ඕනේ. විදේශ ආයෝජන රටට ගේන්න නම් අපේ රටේ ස්ථාවරය වගේම බදු ප්‍රතිපත්ති වගේම නීති රාමු මොකද්ද කියලා ලෝකෙට කියන්න ඕනේ. එහෙම නැතුව කියලා හිතන වෙලාවල් ආණ්ඩු බදු ගැහුවාම ආයෝජකේනවද සුදර්ම? රටකට කර්මාන්තශාලා හැදෙනවද? රැකියා හැදෙනවද? නැහැ. මේ තියෙන්නේ සේවක අර්ථසාධක අරමුදලේ සල්ලි තියෙනවා. ඉතින් මේකට බද්දක් ගැහුවාම බිලියන 69ක් 70ක් නිකන් කොල්ල ගන්න පුළුවන්. මේක තියෙන්නේ අද සේවකයාගේ account එකට යන්න තියෙන සල්ලි 108යි පොලිය 2019 හම්බුනේ. ඒ 108ේ පොලිය 105ට පල්ලෙහාට බහිනවා. ඒ නිසා මේ බොරුව කරලා මැතිවරණ එකක් නෙමෙයි 10ක් තියලා ඉන්න කියන්නකෝ. මේ මහා බැංකු බැඳුම් කර වංචාවේ අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන ඇලෝසියස් ඇතුළු රනිල් වික්‍රමසිංහ නිදස් කොට 2000නේ. දැන් මෙතුමන්ලා ඇවිල්ලා කිව්ව දවස් 10න් බැංකුව කැඩුවේ නැද්ද? මහා බැංකු බැඳුම් කර වංචාව සිද්ධුනේ නැද්ද? දැන් ඔබතුමාලා නීති ක්‍රියාත්මක කරන්න පුළුවන් නේද? අවුරුදු දෙකක් ඉඳ එක නඩුවක් ඇහුවද? ජනාධිපති කොමිෂන් වාර්තාවේ පිටු 107 හැංගුවා නඩු ඇහුවා කවුද ඇහුවේ නඩු ඇහුවා කවුද ඇහුවේ නඩු ඇහුවා රනිල් වික්‍රමසිංහ අධිකරණ රාජපක්ෂයි ආගන්නකෝ නඩු ඇහුවා සමහර අය මගේ වෙලාව දෙන්නේ සමහර ඒවා නිදාස් තුනා යම් යම් නීතිමය වශයෙන් ඇති වෙච්ච යම් යම් ඒකද ආගන්න රවි කරුණානායක ටෙක්නිකල් ෆෝල්ට් එක ටෙක්නිකල් ෆෝල්ට් වලින් නඩු ටෙක්නිකල් ෆෝල්ට් වලින් අයින් වුණා මොකද කරන්න ඕනේ නඩුව ටෙක්නිකල් ෆෝල්ට් එකේ තියෙන මිස් වෙන මොකද කරන්න ඕනේ ආපහු නඩුව දාන්න ඕනේ ටෙක්නිකල් ෆෝල්ට් එකින් නම් නඩුව අයින් වුණේ බ්‍රයිබරි කමිෂන් එක නීතිය දාන්න ඕන නඩුව දැම්මද? නීතිපති නිදාන්න ඕනේ. ඒක කවුද දාන්න ඕනේ? නීතිපතිගේ මේසෙ උඩ තියෙන ෆයිල් 117ක්. ෆයිල් 117ක් පරීක්ෂණ මසන් කළා. නඩුව දාන්න ඇයි? 31ක අධිචෝදනා පත්‍ර නිදොස් කර නිදහස්. අධිචෝදනා පත්‍ර. අපේ ගම්වල මිනිස්සු අනුරාධපුරේ අලි ප්‍රශ්නට උත්තර දෙන්න බැරුව ආරක්ෂාව නැතුව තුවක්කු තියන් ඉන්නවා සමහර මිනිස්සු. Taman හදන තුවක්කු තියන් ඉන්නවා. මාදෝසාව නල්ල අහු ගුණත් එහෙම තුවක්කුවක් එක මාස 6ක් ඉරේ. තුවක්කු 857ක් එක පතුරන් 175000ක ගහුවෙච්ච කෝ අවන්ගාඩ් නඩුව නිදොස් කොට නිදහස් පිටවල්ලගේ ආණ්ඩුවේ ඒ නිසා මේ නඩු ගැන කතා කරන්න આવත් අපි ඕන නම් ජගත් වෙන වෙලාවට දාලා කතා කරන්න ඔය ඉතින් ඔය ඉතින් මම ගැරන්ටින්ට භූමිතල් ගැහුවේ නෑ මම ගැරන්ටින්ට භූමිතල් ගැහුවේ FCID හැදුවා තමයි FCID හැදලා කරපු වැඩ නේද නායකතුමාගේ භූමිතල් ගැහුවේ FCID FCID වත්තර සම්මුර්ති පාසල FCID එකක් අතීත FCID නායකතුමාලාගේ මට මරුසාන් මගේ වෙලා දෙනවා මගේ වෙලා දෙන්න පස්සේ යන්නේ මේ මොකද මොකද පස්සයක් පස්සයක් නම් අහන්න FCID එකේ මොකද අහන්න බැංකුව කඩපු මහවරාට ඡන්දෙක ජනතාව විශ්වාසන හොරුනේ කියලා කියන්නේ මහා බැංකුව බැඳුම් කරන වංචාවේ සිට හොරකම් කරපු හොරත් එක්ක ආණ්ඩු වෙනකන දැන් එනවා හොරත් එක්ක ආණ්ඩු වෙනකන ජනතාවට හොරුනේ කියන්නේ ඔයා මේ පස්සවල් හොරු හොරු අන්නේ ආණ්ඩු කරන්නේ කියලා මුණ ඒ නිසා තමයි ජනතාව මේ පිළිගන්නේ නැහැ හෙළුවෙන් ඒ දාස මේ පිළිගන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ කටකඩියට උපන්දු කරනවා මේ තුමා කිව්වේ කවදාවත් ඉන්නේ නැහැ කියලා ලැජ්ජයි මහත්තයෝ කවදාවත් ඉන්නේ නැහැ ඔයගොල්ලෝ දැන් රනිල් සුජාතයි රනිල් සුජාතයි ඔයගොල්ලෝ සුර වෙන්න හදන ඔයගොල්ලෝ ප්‍රේදියන්ද මේ තමයි විදිය මේ තමයි ජනතාව තමයි මේ තේරුම් ගන්නේ ජනතාව තේරුම් අරන් තමයි ගිය මාසෙ ඇවිල්ලා එළෙව්වේ ඔයගොල්ලෝ එළෙව්වේ නිකන් නෙමෙයි
මිනිස්සු දරන්න බැරි ආර්ථික පීඩන නිසා අරගල එන්නේ නිකන් ආසාවට නෙමෙයි. හොරොත් එක්ක ලැගපුවාම ඔහොම තමයි. පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමා අවභාවිතාවට නඩු දාන්නේ නීතිපති. දැන් නැත්තම් දැනගන්න. නොදන්නාකමට කියලා මේ රටේ මහජන දේපල අහගෙන ඉන්න බෑ. අහගෙන ඉන්න ගරන්ඩට බූතල් ගැව්වාගේ දඟලන්න එපා. රනිල් එක්ක ලැගලග රනිල් එක්ක ලැගලග නොදන්නාකමට මිනිස්සුන්ට කියලා දෙන්න පුළුවන්. මට මගේ වෙලාව දෙන්න මේක බාධා කරන්න දන්නවනේ. ප්‍රශ්න පිළිම කරමු රාජමාත්‍යතුමා. වැඩේ කරන්නේ එතන. කවුද කරන්නේ? අරගෙන කරන්නේ එතන ගිහින්. කවුද කරන්නේ? නීතිපති ගාවට ගිහින්. කවුද කරන්නේ? ඕගොල්ලෝ කරන්නේ. කවුද කරන්නේ? හොරු අල්ලන්නේ. නොදන්නාකමට මට උත්තර දෙන්න බෑ. මම නෑ. ඕගොල්ලෝ තමයි දන්නේ. මහජන දේපල අවභාවිතාවට අදාළව නඩු දාන්නේ නීතිපති. ඒක තමයි අපි කියන්නේ නීතිපතිගේ නීතිපති ගාව නඩු තියනකොට කවුද චෝදනා අයින් කරන්නේ? කවුද නීතිපතිට කතා කරන්නේ? කවුද නීතිපති දෙපාර්තමේන්තුව අතට අරන් ඉන්නේ? ඒ නිසා මේ රටේ මහජන දේපල කොල්ල කාපු හොර නඩයක් පාර්ලිමේන්තුව 134ක් තියාගෙන මහ බැංකුව කොල්ල කාපු රනිල් එක්ක එකතු වෙලා තවදුරටත් මේ රටේ මහජන දේපල විකුණමින් රට ණය කඳුගොඩ ගහමින් ජනතාවට බණ කියනවා. ඒ අතර බුදුහාමුදුරුවෝ විකුණම් කන්න හදනවා. ඒවටත් මේගොල්ලෝ අප්පුඩි ගහනවා. වැරදුනා කියලා දැනුණාම වචන වැරදුනා කියලා රනිල් සුද්ධ කරනවා. ඔන්න හැටි. ඒ නිසා මේකේ මේ අය ආපහු ලෙහලා බලන්න දෙයක් නැහැ මේ මල්ලේ.